ඔබතුමාට මිලකට කරු එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා. මූල අසනේ සිටින කරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි දන්නා මේ රටේ විශාල වශයෙන් ආර්ථිකයට හානි වෙන්න සිද්ධ වුණේ ඒක ජනතාවත් මුළු රටෙත් කියන කතාවක් තමයි මේ අපිට තිබුණ ඛේදවාචකේ නවත්තා ගන්න තිබුණා රජයේ ආර්ථික අංශවල රජයේ දුර්වලකම නිසා තමයි මේ අප්‍රේල් 21 වෙනිදා සිදු වූ ඛේදවාචකය උනේ කියලා මේ ඛේදවාචකයත් එක්ක අපේ රටේ විශාල ආර්ථික පරිහානියට ලක්ුණයි කියන එක අපි කවුරුත් දන්නවා මේක මේ අපි දැක්ක දරුවෝ ඉස්කෝලේ යනවා ඒකටත් උනන්දු කරෙව්වා අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකම දෙමව්පියන්ගේ තියෙන බය දරුවන්ගේ තියෙන බය ටිකක් ඇරුණයි කියන එකට පේනවා ඉතින් ඒ වගේම මේ යථා තත්ත්වෙට පත් වුණා කියලා අපිට සතුරු වෙන්න පුළුවන් කමක් නැහැ මේ ආර්ථිකේ කඩාවැටීම ඉතාම බරපතල කඩාවැටීමක් මේක යථා තත්ත්වෙට පත් වෙන්න නම් තව සෑහෙන කාලයක් යනවා මේ ජනතාව පාරේ ඉන්නවා කියලා ළමයි ඉස්කෝලේ ගියයි කියලා මේක මේ අපි දැන් කොහොම හරි කියලා හිතලා හරියන්නේ නැහැ දැන් සංචාරක ව්‍යාපාරේ සම්පූර්ණම කඩාවැටිලා සහන දෙනවයි කියලා අපේ සංචාරක ඇමතිතුමා ප්‍රකාශ කළත් සහන දෙනවා කිව්වට මේ සහන කාටද ලැබෙන්නේ කියන එක පැහැදිලි නැහැ ඒක පැහැදිලි ප්‍රකාශයක් තියෙනවා දැන් හෝටල් වලට ලියාපදිංචි සංචාරක මණ්ඩලයේ යන්යන් සහන දෙනවා කියලා කියනවා ඉතින් සහන දුන්නා කියලා අද මම දන්නවා නුවර ප්‍රධාන හෝටල් දෙකක එකක තියෙන කාමර 97ක් තව එකක තියෙන කාමර 92ක් ඒ කලමනාකරු මට කිව්වා එක හෝටලයක කාමර දෙක විතරයි සංචාරක වෙන්නේ අනිත් එකයි කාමර තුනක විතරයි ඉන්නේ කියලා. එතකොට එක හෝටලයක පමණක් 350ක් සේවකයෝ ඉන්නවා කිව්වා. දැන් ඒ සේවකයන්ට පරිණඩි ගෙවන්න විදිහක් නැහැ එළියට දාන්න වෙනවායි කිව්වා. මේ පොඩි පොඩි සහන දුන්නට මේක බරපතල කඩාවැටීමක් මේක අද හෙට ගොඩනැගෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ පිළිබඳව මීට වඩා මේ 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 පොලි කපන අවුරුද්දක් යනකම් ණය ගෙවීමත් හිටුණායි කිව්වට එතනින් එහාට ගිය බරපතල ප්‍රශ්නයක් තියෙනවා ඒ පිළිබඳව විශේෂයෙන්ම සලකලා බලන්න වෙනවා. ඊළඟ කාරණේ තමයි දැන් බුලත්තර වෙළෙන්දාක ඉඳන් මහා ව්‍යාපාරිකයා දක්වා සම්පූර්ණයම ව්‍යාපාර කඩාවැටිලා අද ව්‍යාපාරිකයෝ කියනවා චෙක්පත් වලින් භාණ්ඩ මිල දීලා ගත්තෙවට චෙක්පත් අගරු තත්ත්වයටපත් වෙනවා ඒ නිසා අද සම්පූර්ණයම ඒ වෙළඳාම කඩාවැටිලා කියලා ඉතින් මේක සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නෑ මේ සියලුම සමාජයේ මේ තත්ත්වය අද ඇති වෙලා තියෙනවා සියලුම ව්‍යාපාර කඩාවැටලා තියෙනවා කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම බැංකු වලින් දැන් සහන දෙනවා කියලා කියනවා. ඒ බැංකු මේ හරහා විශාල කඩාවැටීමකට ලක් වෙනවා. අද බැංකු කඩාවැටීම පිළිබඳව නිලධාරීන් අහපුවම ඉතාම ශෝකජනක තත්ත්වයක්. රජයේ බැංකු ලාභ ලබන බැංකු හැටියට තිබුණා. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ත්‍රිකේ බැංකුව, ඒ වගේම කොමර්ෂල් බැංකුව, සෙලම් බැංකුව වගේ පෞද්ගලික බැංකු මේ සියල්ලම අද කඩාවැටලා. බැංකු ටික කඩාවැටෙනවා කියන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණයම කඩාවැටලා. එදා ලෝක ආර්ථිකයක් කඩාවැටෙන වෙලාවත් අපේ බැංකු අපේ ආණ්ඩුව කඩාවැටෙන්න දුන්නේ නැහැ. අද බැංකු ටික කඩාවැටලා. ඉතින් මේ නිසා අපි විශේෂයෙන්ම මේ පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි කෘෂිකාර්මික ගොවියා සම්පූර්ණයම අනාථ වෙලා. කෘෂිකාර්මික අද දමුල්ල වෙළඳ ආර්ථික මධ්‍යස්ථානයට ගියපුවම අද ආර්ථික මධ්‍යස්ථානයට එන ගොවියාගේ එළවලු ටික පළතුරු ටික ගන්න අද වෙළෙන්දෝ ඉන්නේ නැහැ. මොකද ප්‍රධානම දේ තමයි මේ 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 තියෙන ප්‍රශ්නෙටත් වැඩිය මේ
විසියක් වෙන දවෙච්ච ප්‍රශ්නටත් වැඩිය මිලදී ගැනීම හැකියාවක් නැහැ ජනතාවට මුදල් නැහැ මුදල් සංසන්නෙ වෙන්න කිසිම ව්‍යාපෘතියක් නැහැ සංවර්ධන ව්‍යාපෘති නැහැ ඒකයි අත තත්ත්වය අපි දන්නවා මේ රට අවුරුදු 30ක් යුද්ධ තිබුණු රටක් තමයි අපි යුද්ධය අවසන් කරලා ඒ වගේම ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් ඒ වගේ අපි රට සම්පූර්ණම සම්පූර්ණ සාමකාමී නිදහස් රටක් පාරවල් ටික හදලා මුළු රටම විදුලිය දීලා මහා වරි මාර්ග වරාවල් ගුවන් තුඩු පොළවල් අධිවේග මාර්ග හදලා මේ රට සංවර්ධනේ ඉහළට වෙන වෙලාවක තමයි ආණ්ඩුව බාර දුන්නේ අර අපේ කතාවක් තියෙනවා මේ අපි කේක් ගෙඩිය කපාගෙන කන්න කියලා තමයි දුන්නේ ඒක කරා ගන්න බැරුව තමයි මේ රට විනාශ කරලා තියෙන්නේ අවසාන වශයෙන් මට වවුනියාව සර්වාගමික නායකින්ගේ සංවිධානයේ ලිපියක් එවලා තියෙනවා මට පුද්ගලිකවත් දුරකථනයෙන් දැනුම් දුන්නා පාකිස්තානයේ සහ අෆ්ගනිස්තානයේ ඉන්න අනාථ පාකිස්තාන අනාථයන් පිරිසක් ඒ පුත්තෝතම් පුනරුත්ථාපන කඳවුරට යනවා දාලා තියෙනවා කියලා දැන් මුළු වවුනියාව ඒ ප්‍රදේශම කලබලකරන ලක් වෙලා තියෙනවා ජනතාව මේ වෙනකොට කලබලයට පත් වෙලා තියෙනවා ඒ කඳවුරේ ඉන්න අනාථ පිරිස කවුද කියලා දැනගන්න ඉතින් මේක ජනතාවට හොරෙන් ගිහිල්ලා තමයි මේවා කරන්නේ අපි දන්න අවුරුදු 30ක යුද්ධයක් තිබුණ එල්ටීටී තස්වාදී රට වෙලා හිටපු ඒ උතුරේ ජනතාවට මේ වගේ රහස් දේවල් හොරෙන් ගිහිල්ලා අනාථයන් දාපුවම ඒනොට ලොකු ප්‍රශ්නයක් ඒ නිසා මේ පිළිබඳව අරු ජනාධිපතිතුමාට අගමැතිතුමා කතානායකතුමා විපක්ෂ නායකතුමාට විදේශ කටයුතු ඇමතිතුමාට ආණ්ඩුකාරතුමා නියෝජ්‍ය පොලිස්පති ආඥාපති ඔක්කොම ලියුම් අරලා තියෙනවා ඉතින් මේ වගකිය යුතු ඒ පොලිස් ඩීආජි මහත්තයාවත් එහෙම නැත්නම් දහමුදාවි නිලධාරියෙක්වත් කිසි කෙනෙක් මේකට තව උත්තරයක් දීලා නැහැ දිසාපතිතුමාත් උත්තරයක් දීලා නැහැ ඉතින් අපි විශේෂයෙන්ම වගකිය යුත්තන් ඉල්ලා සිටිනවා මේ වවුනියාවේ පුත්තෝට්ටම් පුනරුත්ථාපන ඔබතුමාගේ කාලය අවසන් වෙනවා ගරු මන්ත්‍රීතුමා අෆ්ගන් සහ පාකිස්තාන අනාථයන් කවුද කොච්චරද කවුද මොකටද ගරන් ගියේ කියන කාරණේ පිළිබඳව වහාම ජනතාව දැනුවත් කරන්න එහෙම නැත්නම් හෙට නැත්නම් අනිද්දා පාරවල් වහලා මහා උද්ඝෝෂණයක් කරන්න වවුනියාවේ පක්ෂ ભેදකින් තොරව ආගම් ජාති ભેදකින් තොරව මේ සර්වාගමික නායකයන් එකතු වෙලා ඉන්නවා. තවත් දෙයක් ඇති වෙන්න කලින් 21 වෙනිදා වෙන දේ කියන්න කලින් කරේ නැහැ. අප්‍රේල් 21. ඒ නිසා විශාල මේ 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 රට විනාශයකටපත් උනා. ඒ වගේ මේ කලින් මේක අපි දැනුම් දෙන්නේ. ඒ නිසා වගකීම් මේ සඳහා අවශ්‍ය කරලා අපි කාලය අවශ්‍යයි. පොන්සුදී